හර්බජන්සන් කියන්නේ ටිකක් විතර කුකුල් කේන්ති කාරයෙක්. කොහොමුණත් හර්බජන් ඉන්දියාවේ ක්‍රිකට් වලට ලොකු සේවයක් කරපු ක්‍රීඩකයෙක්. කියන්න තියෙන්නේ කාටුනත් කෙලින් කියන කෙනෙක් කියලා තමයි හර්බජන්ට පිළිගැනීම තියෙන්නේ. හර්බජන් පසුගිය දවස්ක ඉන්දියාවේ ක්‍රිකට් ලොක්කන්ට චෝදනාවක් කරලා තිබුණා. හර්බජන් මේ විදිහට චෝදනා කරලා තිබුණේ තමන්ට ඉන්දියාවේ කණ්ඩායමේ තැනක් අහිමි වීම ගැන නෙවෙයි. ඕස්ට්‍රේලියා සංචාරයේදී දිවාරාත්‍රී ටෙස්ට් තරඟයට ඉන්දියාව අකමැති වීම ගැන. හර්බජන් කියලා තිබුණේ මේ තීරණය ගැන ඉන්දියා ක්‍රීඩකයෙක් විදිහට තමන් ලැජ්ජ වෙනවා කියලා. ඇත්තටම දිවාරාත්‍රී තරඟයක් ක්‍රීඩා කරන්න බැහැ කියන එක නම් ඉන්දියාවට ලැජ්ජාවක්. මොකද දිවාරාත්‍රී ටෙස්ට් තරඟ කියන්නේ අභියෝගයක් නම් කරන්න ඕන ඒ අභියෝගයෙන් පැනලා යන එක නෙවෙයි, ඒකට මුහුණ දෙන එක. ක්‍රිකට් ජයග්‍රහණ කියන්නේ තමන්ට වාසිදායක තත්වයන්ගේ ක්‍රීඩා කරලා ලබා ගන්න දෙයක් විතරක් නෙවෙයි කියලා මේ දඟපන්දු යවන්නක් කියලා තිබුණා. ඕනෑම කණ්ඩායමක් බලන්නේ තමන්ට වාසිදායක තත්වයේ ක්‍රීඩා කරන්න. ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරද්දී වේගවත් තනතිලි හදන එක අපිට නවත්වන්න බෑ. ඒ වගේම ඉන්දියාවට ආවම අපි දෙන්නේ අපිට හොඳ තනතිලි. හැබැයි මේ හැම තත්වයන් යටතේම ක්‍රීඩා කරලා දිනන එක තමයි වෙන්න ඕන. අපි එංගලන්තයේ තරඟ පෙරදුනා කියලා නැවත එංගලන්තයෙන් තරඟාවලියකට එන්න කිව්වම අපි නොගිහින් ඉඳලා හරියන්නේ නැහනේ. අපි කරන්න ඕන අභියෝගයට මුහුණ දෙන එක. දිවාරාත්‍රී තරඟ අපි ක්‍රීඩා කරලා නැති නිසා පළවෙනි තරඟයේ අභියෝගයක් තමයි. එහෙම කියලා මේ විදිහට මගහැරියොත් අපි කවදද ඒ අභියෝගයට හුරු වෙන්නේ? ක්‍රීඩකයන් අභියෝගයට කැමති වුණත් තීරණ ගන්න අය රොස් පන්දුවෙන් ඉන්දියාව ක්‍රීඩා කරවන්න කැමැත්තක් නැහැ වගේ පේනවා කියලා තමයි හර්බජන් කියලා තියෙන්නේ. රොස් පන්දුවෙන් දිවාරාත්‍රී ක්‍රීඩා කරන අලුත් අත්දැකීමට ක්‍රීඩකයන් නම් සූදානම් ඇති. හැබැයි මට පේන විදිහට අපේ පරිපාලකය තමයි මේ වෙනසට අකමැති. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. වීඩියෝට පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාතුලින් ඔබට සුබ දවසක්.